ඩොලරේ අඩු වුණාට බඩු මිල අඩු වෙනවද? මේක ගැන අපි අද කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනා මගේ YouTube channel එකට ඉස්සෙල්ලා TI ඔබ තාම මේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. ඉතින් මම අද කතා කරන මාතෘකාව තමයි ඩොලරේ අඩු වෙනවා හැබැයි බඩු මිල අඩු වෙන්නේ නැ මේ ගැන. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ ලාංකික විදේශ රටවල ඉන්න අය අපිට පැමිණිලි කරනවා. මේ අවස්ථාවේදී ඩොලරේ වටිනාකම ගොඩක් අඩු වෙලා තිබෙනවා. හැබැයි මේ අඩුවීම සමග භාණ්ඩවල මිල අඩු වෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා. මොකද ඩොලරේ වටිනාකම අඩු වෙනවත් එක්ක අපි ලංකාවට දාන මුදලේ වටිනාකම අඩු වෙලා තිබෙනවා. හැබැයි අපේ ගෙදර අයට ලංකාව ඇතුලේ භාණ්ඩ ගන්න ගියාම අර අඩු වෙන මුදලත් එක්ක ඒ භාණ්ඩ ගැනීම හැකියාවක් නැහැ. එතකොට ඔවුන්ගේ ජීවන තත්ත්වයට බලපෑමක් වෙනවා. වෙනදා වගේ වියදම් කරලා භාණ්ඩ ගන්න බැරි වෙලා තිබෙනවා. මොකද 20%කින් විතර මුදලේ වටිනාකම අඩු වෙලා තිබෙනවා. හැබැයි භාණ්ඩවල මිල මට්ටම ඒ ආකාරයෙන්මයි පොඩි පොඩි වෙනස්කම් තමයි සිදු වෙලා තිබෙන්නේ. ඉතින් ඩොලරේ 20%කින් මෙහෙම අඩු වෙනවත් එක්ක භාණ්ඩ මිල 20%කින් අඩු වුණාද කියන ප්‍රශ්නය තිබෙනවා. භාණ්ඩ මිල අඩු වෙනවා 2%කින් 3%කින් 5%කින් වගේ. හැබැයි 20%කින් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක මහ බැංකුව අධිපතිතුමා සහ මහ බැංකුව විසින් ප්‍රකාශ කරන කාරණයක් තමයි උද්ධමනය කියන දේ 1 digit වලට ගේනවා. ඒ කියන්නේ 10 අඩු මට්ටමකට 9කට 7කට වගේ ගේනවා කියලා. උද්ධමනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වැඩිවීමේ වේගය. ඉතින් මේ වේගය තමයි අඩු කරන්නේ. උද්ධමනය අඩු කරනවා කියනවත් එක්කම ඒකෙන් අදහස් වන්නේ නැහැ භාණ්ඩ හා සේවාවල මිල අඩු වෙනවා කියලා. ඉතින් මේ දෙයත් අපි ඉතා හොඳින් දැනගත යුතු කාරණාවක්. ඉතින් මෙහෙම මහ බැංකුව කියනවත් එක්කම උද්ධමනය අඩු වෙනවා කියලා. ඒත් එක්කම නිවුස් වල ගොඩක් යනවා උද්ධමනය අඩු වෙනවා. 1 digit වලට ගේනවා 30-40 තිබුණු උද්ධමනය 10ට නැත්නම් 9ට 8ට වගේ ගේනවා කියන එක. ඉතින් ඒත් එක්කම අපි හිතනවා භාණ්ඩවල මිල අඩුවේ කියලා නැහැ. එහෙම එක පාටම අඩු වෙන්නේ නැහැ. භාණ්ඩවල මිල ගණන් වැඩිවීමේ වේගය තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ භාණ්ඩවල මිල ගණන් වැඩි වෙන්නේ නැති වෙයි. යම්කිසි ස්ථායි මට්ටමක තියාගෙන යාවේ. ස්ථායි මට්ටමක කියන්නේ අර වැඩි උනේ අන්න ඒ වැඩිවීමේ ස්ථායි මට්ටම තමයි තියාගෙන යන්න උත්සාහ කරන්නේ නැත්නම් තියාගෙන යන්නේ. ඉතින් බේකරි හිමිකරුවන් පවා කිව්වා මෙහෙම පෙට්‍රල් මිල අඩු වෙනවා, අනිකුත් ගෑස් වල යම් මිල මට්ටම් පොඩ්ඩක් හරි අඩු වෙලා තිබෙනවා. හැබැයි ඔවුන්ගේ නිෂ්පාදන වල මිල මට්ටම් අඩු කරන්න හැකියාවක් නැහැ කියලා. ඉතින් මේ කියන්නේ මේ හේතුවත් එක. මොකද දැවැන්ත වශයෙන් ගෑස් නැත්නම් මේ පෙට්‍රල් ඩීසල් මේවා අඩු වෙනවා තමයි ඔවුන්ට අඩු කිරීමේ හැකියාවක් තිබෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන. හැබැයි පොඩි ගානකින් අඩු වුණොත් එහෙම ඔවුන්ගේ නිෂ්පාදන වල මිල අඩු කරන්න බැහැ කියලා තර්කය තමයි ඔවුන් සතුව තිබෙන්නේ. මේ එක උදාහරණයක්. ඉතින් ඒත් එක්කම අනෙකුත් භාණ්ඩ හා සේවාව සම්බන්ධයෙන් ගත්තහමත් මේක බලපානවා ඒ ආකාරයෙන්ම. ඉතින් අපි බලන් ඉන්නේ කොහොමද මේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් අඩු වෙන්නේ කියලා. හැබැයි මේක ඉතා ඉක්මනින් අඩු වෙන්නේ නැහැ. යම්කිසි ආකාරයෙන් හැමින් අඩුවේ. හැබැයි මේ ඩොලරය මේ ආකාරයෙන් දිගටම මේ තත්ත්වයේ තියාගෙන ගියොත් නැත්නම් මේ රේට් එක අඩුවෙන් තියාගෙන ගියොත් නමුත් කියන්න බෑ කොමන තත්ත්වයකට ඉස්සරහට යයිද කියලා. ආනයන සීමා කරලා තිබෙනවා. මේ ආනයන සීමාව ලිහිල් කිරීමත් එක්ක භාණ්ඩ ලංකාවට ගෙන්න ගන්න ගත්තට පස්සේ ඩොලර් අඩු වුණාම නැවත ඩොලරේ වටිනාකම වැඩි වේවි. ඉල්ලුම වැඩි වීම නිසා එතකොට නැවතත් ඩොලරේ අගේ වැඩිවීමත් එක්ක භාණ්ඩ හසයවල මිල මට්ටම් වැඩි වේවි. ඉතින් මේක තමයි සමීකරණය. ඉතින් මේ සමීකරණය ටිකක් අමාරු සමීකරණයක්. මහ බැංකුව ලොකු උත්සාහයක් දරනවා මේක යම් කිසි ස්ථානක තියාගෙන යන්න. ඉතින් අපි බලන් ඉමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඒත් එක්කම අපේ ලංකාවේ බොහෝ අය මේ අවස්ථාවේදී ව්‍යාපාර කටයුතු සහ අනෙකුත් දේවල් කරගෙන යනවා. ඉතින් ඒකත් හොඳයි. එහෙම ගියොත් තමයි ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වෙන්නේ. මොකද විදේශගත ශ්‍රමිකයන් මහන්සි වෙලා වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් දැන් ඔන්න ලංකාවට එවලා තිබෙනවා. ඒත් එක්කම ලංකාව ඇතුලේ ඉන්න අයට අතව කීමක් තිබෙනවා මහන්සියලා වැඩ කරන්න. මොකද විදේශගත ශ්‍රමිකයන් මේ සල්ලි යවන්නේ ගස් වලින් කඩලා නැමේ ගොඩක් මහන්සියලා. ඉතින් ඒ නිසාම ලංකාවේ ඉන්න ඇතුලේ ඉන්න අයටත් මේ වෙලාවේ ඩොලර් එක අඩු වෙලා යම්කිසි බලාපොරොත්තුවක් ඇවිල්ලා තිබෙන නිසා ඔවුන්ගෙත් වගකීමක් තියෙනවා. ටිකක් මහන්සියලා වැඩ කරලා විදේශගත ශ්‍රමිකයන් මේ අපේ අහිංසක අම්මල හැම ඉන්නවා පිටරට එයාලව ලංකාවට ගෙන්වා ගැනීමට. ඔබගේ අදහසත් යටින් කමෙන්ට් කරන්න අපි කැමති ඒ අදහස් දැනගන්න. ඒත් එක්කම channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. අදට සමු කරනවා සුබ දවසක්.